ඉස්සරලම රාජපක්ෂවරු යුද්ධය අවසන් කිරීම නිසා පළිගැනීමක යෙදෙනවා නෑ. ඇත්තටම රාජපක්ෂවරුන්ට අපේ දේශපාලන විරෝධී තිබෙන්නේ ඔවුන් යුද්ධය අවසන් කොට අපේ රට විශාල සුද්ධයක් දීපු නිසා. අවශ්‍ය නම් එකින් එක ඒ සුද්ධේ ප්‍රමාණයක් ඒ සුද්ධයට හවුල් වූ අයක් මේ ආර්ථිකයට මොනතරම් ප්‍රමාණකින් මේ කඩා වැටීමට ඒ සුද්ධේ ඉවහල් වුණාද කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී තිබෙන තීන්දුවේ හරය නිසි පරිදි නිසි අවස්ථාවේ ගත යුතු ආර්ථික තීන්දුව වෙනුවට වෙනත් ආර්ථික තීන්දු ගැනීමේ හේතු කොටගෙන රට විශාල කඩා වැටීමකට හේතු සාධක වුණා කියලා. ගරු මූලාසනයේ ඉන්න මන්ත්‍රීතුමනි, අපි විශ්වාස කරනවා ඒ 2019 පසු ගනු ලැබූ තීන්දු පමණක් නොවේ, දීර්ඝ කාලයක් අපේ රට ඒ නිශ්චිත මොහොතේ ගත යුතු තිබූ ආර්ථික තීන්දු ඒ මොහොතේදී ගනු ලැබූ ආර්ථික තීන්දු විසුණු මේ අර්බුදය නිර්මාණය කරලා තිබෙනවා. විශේෂම ආසන්න කාලයක් ගත්තොත් 2015 ගත්තොත් 2015 ඉඳන් 2019 වෙනකොට අපේ රටේ ජාත්‍යන්තර සූරි බැඳුම් කර මිලදී ගැනීම ඩොලර් බිලියන 12 දක්වා වර්ධනය කළා. ඒක මේ ආර්ථික අර්බුදයේ විදේශ ණය ගෙවා ගැනීම මතුව අර්බුදයේ ප්‍රධානම කොටස බවට පත් වෙලා තිබෙනවා. මා දැක්ක රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට පහුගිය ඉතිහාසය පිළිබඳව පුනරුච්චාරණයේ යෙදෙනවා ඔහු. හැබැයි ඌ මතක තබා ගන්න ඕන 2000 ඉඳන් මේ ගත වෙච්ච කාලය ඇතුළත මේ රටේ ආර්ථිකය හසුරවන්න රාජ්‍ය හසුරවන්න ඔවුන් 2000 සිට මේ දක්වා කාලය බැලුවොත් කාලෙන් තුනෙන් එකක් රනිල් මේ රටම මෙහෙවලා තිබෙනවා. අවසානයේදී ඔහු කියනවා මේ ආර්ථිකයත් මේ දේහයත් මුළුමනින්ම කොට්ටුරයක් අනෙක් පැත්ත හරවා කනපිට ගසන්නාසේ මේ ආර්ථිකය කනපිට ගැසී සිටියි කියලා. ගරු මන්ත්‍රීතුමනි මොහු දෙපාරක් මේක කිව්වා. මීට පෙරත් කොට්ටුරේ කනපිට ගැහුවා. දැන් ආයේ මේ බජට් එකේ කොට්ටුරේ කනපිට ගහනවා. කොට්ටුරයක් දෙපාරක් කනපිට ගහපුවාම තිබ්බු පැත්තමයි. ඒ නිසා මේ අයවැය ලේඛනයේ මුළුමනින් පෙන්නුම් කරන්නේ තිබ්බු පැත්ත. අපේ රට මුහුණ දී තිබෙන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා ජනතාව. දරුවන්ට පෝෂදායී ආහාර වේලක් නැතිකම, තරුණ තරුණයන්ට රැකියාවක් නොමැතිකම, ව්‍යාපාර කඩා වැටීම, අලුත් නිෂ්පාදනයක් ඇති නොවීම, රෝගවල බෙහෙත් තිගය, මේ ආදී දරුණු ආර්ථික සමාජ අර්බුදයක අපේ රටේ ඉන්නවා. හැබැයි මේ අර්බුද මේ සියලු සමාජ අර්බුදයන් නිර්මාණය කරන්නේ උල්පත් දෙකකින්. එකක් තමයි රජයට වාර්ෂිකව රජයට ලැබෙන මුදල් ප්‍රමාණය වාර්ෂික වියදම් සඳහා ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ ආණ්ඩුවක් හැටියට රුපියල් අර්බුදයක ඉන්නවා. මේ අයවැය ලේඛනයේ බැලුවත් ගරු මන්ත්‍රීතුමනි, ආණ්ඩුව මුළු ආදායම් අපේක්ෂා කරන්නේ බිලියන 4164යි. මේක ලැබෙන්නෙත් නැහැ. මොකද මේ වසරේ අපේක්ෂා කරන ආදායම 16.3කින් පහළ යන බවට දැන්ටමත් වාර්තා පළ වී තිබෙනවා. මේක ලැබෙන්නේ නැහැ. අපි ලැබෙනවා කියලා උපකල්පනය කරත් ආණ්ඩුව මුළු ප්‍රාථමික වියදම් වර්තන වියදම සහ ප්‍රාග්ධන වියදමේ එකතුව බැලු වර්තන වියදමේ සහ ප්‍රාග්ධන වියදමේ එකතුව බැලුවත් බිලියන 4358යි. ඒ වගේම ණය වාරික ගෙවීම් පසක තබමු. හැබැයි ණය පොලී ගෙවීම ගත්තොත් අපි ගෙවනවා බිලියන 2651ක්. එහෙම ගත්තාම රජයේ මුළු වියදම් බිලියන 709ක් වෙනකොට රජයේ උපයා ගන්න බිලියන 7463යි. ඒ කියන්නේ ගරු මන්ත්‍රීතුමනි, ආණ්ඩුවක් හැටේ රුපියල් අර්බුදයක ඉන්නේ. එහෙනම් අපිට නව ආර්ථික සැලැස්මක් අවශ්‍යයි. රටක් හැටේ මේ ඉන්න රුපියල් අර්බුදෙන් අපි ගොඩ එන්නේ කොහොමද කියලා සැලැස්මක් ඕන. දෙක, රටක් හැටේ අපි ඩොලර් අර්බුදයක ඉන්නවා. වාර්ෂිකව අපි උපයා ගන්නා ඩොලර් ප්‍රමාණය වාර්ෂිකව අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. ඒ නිසා මේ භාණ්ඩාගාරයට අවශ්‍ය වෙන රුපියල් ප්‍රමාණය අපි උපයා ගන්නේ කොහොමද? රටට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උත්පාදනය කරගන්නේ කොහොමද කියන එක තමයි අපේ ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවයට පත් විය යුතු වන්නේ. දැන් කාට හරි තර්කයක් කරන්න පුළුවන් ඩොලර් තියෙනව නේද කියලා. ගරු මන්ත්‍රීතුමනි, අපි පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ 12 වෙනිදා විදේශීය ණය ගෙවීම අත්හිටෙව්වාට පසුව මේ වන විට අපි ගෙවා නැති විදේශීය ණය ප්‍රමාණය හිග විදේශීය ණය ගෙවිය යුතු විදේශීය ණය ඩොලර් බිලියන 36ක් විතර වෙනවා. ඊට අමතරව හිග විදේශීය ණය ප්‍රමාණය
dolar bilion tunai million maling gatut garu menteri tu muni dolar million tunda sasya panas tunak kiter beno. Eka nemu kat rata keti tapi ta awasnya dolar pramana apu upaya ganda samat menine an dua keti tapi ta awasnya rupiah pramana upaya ganda samat menine. Ini sape artika weda pilla kapi ta awasnya kohomad api an dua ta awasnya rupiah pramana padine keragani kohomad api rata ta awasnya dolar pramana padine keragani kini ketamai api muli kesalah sumbawa ta patin nun. Anne hidi වැදගත් කාර්යයක් පැවරෙනවා අපිට දැනට අපි විදේශයෙන් අරන් තිබෙන ඩොලර් ණය අපි નિયમિત පරිදි යෙදෙව්වාද කියන ප්‍රශ්නේ අපිට පැන නගිනවා එක අපිට ඕනතරම් ව්‍යාපෘති තිබෙනවා අපි විදේශයෙන් ගත්තු ණය අපිට ඒ ණය ගෙවා ගැනීමට සමත් වෙන ආර්ථික ව්‍යාපෘති වල යොදා ගන්න අපි අසමත් වුණා එහෙනම් අනාගතයේදී අපි ඩොලර් ආයෝජන කැඳවිය යුතු වන්නේ අපේ Dolar pramana ek utpadane karaganima salasuma kota gatu videsa ayojana walata api aayitu. Habai aandu videsa ayojana kiyanne monawada? Aandu videsa ayojana kiyala garu mantrithumane kiyanne api ayojanata pakshapathi karunu dekakata. Ekak apita samara sheshtra wala taakshane ne. Me taakshane genwa ganima sandaha apita ayojanayan awashyai. Samara vita apita taakshane thibuna samara sheshtra walata apita praagdane ne. Ini sama prakda nisa taksine kendawa agen ini sendapi ayojane gini. Hebe mama dani nene, Sinopec samagam itu petrol set desi panah power no. Petrol set set, ekene telvi kunan napi te taksine nend. Petrol set desi panah kasuruan napi te prakda nek nend. Ini sa eva kisi setma ayojane nevi, eva vinasakari. Mukode, dolar valin telgenan la, rupiah valin upela, rupiah valin labe aragan, dolar val te convert kerla. ඒ සමාගම් විදේශියට ගෙනියනවා අයෝසි වෙන්න පුළුවන් සයිනොපෙක් වෙන්න පුළුවන් ඒ ආයෝජනයෙන් සිදුවන්නේ කුමක් ඒ ඩොලර් උත්පාදනයක් නෙවෙයි එක විටක අපිට තෙල් ගෙන්වීම සඳහා අපිට ඩොලර් වැයෙනවා දෙක තෙල් විකිණීම හරහා ලබා ගන්න ලාභයටත් ඩොලර් වැය වෙනවා ඒ නිසා මම හිතන්නේ අපි රුපියල් වලින් බිස්නස් කිරීම සඳහා ආයෝජනයන් කැඳවිය යුතුද කියලා අපි කල්පනා කරන්න ඕනේ අපි ආයෝජනයන් වැඩිපුර කැඳවිය යුතු වන්නේ Rupiah luling karena tapi samar sesuatu lawasnya, prak danisa, taksini, prasnisa. Namun tapi yang lebih awalnya karena nona, videsi ayojane kendawi itu ya pi dolar utpadane kiri mara mulukaragi. Hebei me ayewele kene kota nakawat. Sakti mat vides ayojane kendawi misanda selas makne, uge selas mukad tienewa vikini. Dengaru menteri tu mani, padana tarkaya gudana gemiti orang me raja itu na padi, bahanda gari wisala webara daranda sidiviti beno, janata bagi badu. Upayakan na badu, mereka raja itu nanti ini yang mana kira? Hebe ando pramukata aja dilatih namun orang. Ini apa nih? Mau berteriakan na? Ando selusun kelatih na Lanka Banku kotas bilang dapat nikut keran. Lanka Banku gatot didas visitune September didas visite ke labi. Milianat tis das nama si anu hatai. Eka pi vides samaga melte kotas nikut kerana kian an kawarak pat nih? E labi dolar kerana kian dapat nienna. Ewa game Mahajan Banku labi. Gia urde milian visiek da tunsi ti satai. Sa mulle velan tapuli karek shmata ave sandaha. Paut gilikan se kandu yituna. Na banku se esre paut gilika samaga misala permane ati bino. E tarang kari te den napulua. Samara se esre e golo kino. E ka di kari te bindin na paut gilika samaga mata arada na karna. Tau petagi. E ka di kari te bindela velan tapula tarang ek nirmane witi bino mulle se esre andu atari na dala. Mama kian ne mulle se esre vene vedaga tarti ka se esre. Api raja pangwa ketule palane viyuti. Ekena apada saktimat moolya velanda polak ne. Ada api market ekata dollar million 200ක් ආවොත් dollar yage adu wenawa. Dollar million 200ක් market ekekin ædduth dollar yage ihala yanawa. Etaram kuda moolya velanda polak tibin. Enisa moolya velanda pola ape rate aarthika visala sangvidhitawayak hadanu. Enisa me moolya sheshtre pangwa aniwaryen aandu satuwa tibiyuti. E sandaha ආයෝජන කියලා කැඳවීමේ විකිණීම යුක්ති සාගතනේ ඒ වගේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව බැලුවොත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ 2023 සැප්තැම්බර් වෙනකොට ලාභය මිලියන 19,451යි මම අහනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණන යෝජනා කරන්නේ මොකක් වෙනුවෙන් පාඩු ලබන නිසාද අවශ්‍ය නම් ආණ්ඩුවට නීති සම්පාදනය කරන්න පුළුවන් රජයේ සතු සමාගමක් මිලියන 19,451ක් ලාභ ලබනෝ ඒකෙන් 150 භාණ්ඩාගාරයට දෙන්න 150 ආයතන දිනු කිරීම සඳහා යොදවන්න Memang ini tidak perlu. Hebat, raksana velan itu boleh ada beli. Sir dahana men silang ke raksan sah sah hubungan. Ikan raja ekadikari yakni.
සියට 80කට වැඩි ප්‍රමාණයක් තිබෙන පෞද්ගලික අංශය රක්ෂණ වෙළඳපොළේ. ඇයි මේක අත්තරින්නේ? මේ ආයෝජන නෙවෙයි මේ විකුණාගෙන කෑම. ඒ වගේම ගත්තොත් එයාපෝට් එක ඔබ දන්නවා ශ්‍රී ලංකා ගුවන්තොටුපළ ලාභ ලබනවා. මේ අවුරුද්දේ සැප්තැම්බර් වලට ලාභය මිලියන 26626. ඒක විකුණනවා. මේ විකුණන සමග ගනු ලබන සමගම මොකද කරන්නේ? ඕන් රුපියල් වලින් ලාභය උපයනවා. ටෙලිකොම් උපයන්නේ රුපියල් වලින් ලාභය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා උපයන්නේ රුපියල් වලින් ලාභය. ගුවන්තොටුපළ උපයන්නේ රුපියල් වලින් ලාභය. ලංකා බැංකුව උපයන්නේ මහජන බැංකුව උපයන්නේ රුපියල් වලින් ලාභය. මේ රුපියල් ඩොලර් බවට කන්වර්ට් කරලා ඒගොල්ලෝ කැඳවගෙන යනවා. ඒ නිසා මේවා කිසිසේත් ආයෝජනයක් නෙවෙයි. නමුත් අපි විශ්වාස කරනවා අපේ රට ආයෝජනයන් ආයුධ තැන් කීපයක් තියෙනවා. අන්න ඒ තැන් වලට ආයෝජනයන් කැඳවීම සඳහා සලස්මත් තියෙන්න ඕන. රනිල් වික්‍රමසිංහ තමන්ගේ අයවැය ලේකණේ මේ ආයෝජනයන් කැඳවන්නේ කොතෙන්ද කියන ප්‍රශ්නවත් උසලකලට වාජිනී කරන්නේ. ඔහුට ඒ පිළිබඳ වමනාවක් නැහැ. ඔහු අහම්බෙන් මේ පුටුවේ වාඩි වුණා. ඔහු කල්පනා කරනවා මේ වාඩි වුණු පුටුවේ ඇලෙව්වොත් ඇලෙව්වාමයි වගේ මල්ටිබොන් වගේ කොහොමද ඉන්නේ කියලා කල්පනා කරනවා. අයවැය ලේකණිය ඔහුගේ මුළු මෙහෙවීමත් ඔහුගේ මුළු දේශපාලනයත් තියෙන්නේ එහිම. එහෙම නැතුව මේ ඇති වී තිබෙන ගැඹුරුතම අර්බුදෙන් ගොඩේම සඳහා සලස්මක් ඔහුට නැහැ. ඒ වගේම රුපියල් අර්බුදයේ පියවා ගැනීම සඳහා සලස්මක් අවශ්‍යයි. ගරු මන්ත්‍රීතුමනි, අපි අද ඕනෑම සභාවකදී ඕනෑම පුරවැසියකින් ඇහුවොත් මේ ආර්ථිකයේ මේතරම් කඩාවැටීමට හේතු සාධක මොනවද කියලා මොකද කියන්නේ? හැම කෙනාම එක හඬින් කියනවා අපේ රටේ වංචාව, දූෂණය, නාස්තිය මේ ආර්ථික කඩාවැටීමට හේතු වුණා කියලා. ද රනිල් වික්‍රමසිංහට ඔහුගේ ආණ්ඩුවට මේ වංචාව, දූෂණය, නාස්ති නතර කරන්න නොවේ. අවම තරමින් අවම කිරීම සඳහාවත් වැඩ පිළිවෙලක් නැහැ. ඔහුගේ අධිකරණ අමාත්‍යවරයා කියනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ලබා ගැනීමේදී මිලියන 250ක් ගත්ත බව අධිකරණ මත කියනවා. ඒ වගේම අධිකරණ මත කියනවා පෞද්ගලික සමාගම් විසින් ඩොලර් බිලියන 56ක් විදේශීය තැන්පත් කළ තිබෙන බව මේ අධිකරණ මතවරයා කියනවා. ඒ වගේම ඔහු මේ පාර්ලිමේන්තුවේ කියනවා විවිධ අයගේ මුදල් තැන්පත් කළ තියෙන බව මම දන්නවා. ඒව ගෙනාවේ නැත්නම් මේ පාර්ලිමේන්තුවේ නම් කියනවා. දැන් මේ අධිකරණ මතිනි කියන්නේ අපි දැනගන්න කැමති. ඒ නිසා වංචා, දූෂණ, නාස්තිය අවම කිරීමකින් තොරව අපේ රට මේ නතර කිරීමකින් තොරව අපේ රට මේ පත් වී තිබෙන අර්බුදයෙන් ගොඩ ගන්න බෑ. ඇයි? ඇයි භාණ්ඩාගාරයේ සල්ලි අඩු වුණේ? භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය ගෙවල් වලට හැරෙව්වා. භාණ්ඩාගාරයට එන්න ඕන සීනි වලින් පෞගේ සීනි බදු වංචාව ඩොලර් බිලියන 15යි. රාජ්‍ය සේවකගේ මාසික වැටුප ගෙවන්න යන වියදම වැඩි කරපු වියදම එහා සමාන වියදමක් භාණ්ඩාගාරයට එන්න ඕන ධනය මෞසුන්ගේ ගෙදර හරවනවා. භාණ්ඩාගාරේ නොගෙවිය යුතු ගෙවීමක් අර්ජුන ඇලෝසිස් විසින් ගෙවනවා. මොකද සිදු වී තිබෙන්නේ? එක ගරු මන්ත්‍රීතුමනි, මේ භාණ්ඩාගාරයට ආ යුතු ධනය නිසි පරිදි ගලාගෙන ඒම සලස්මක් හදන්නවා. ඒකට තියෙන අයවැය ලේකණේ සලස්ම කිසිදු සලස්මක් නැහැ. එක භාණ්ඩාගාරයට ධනය වැඩි කරගන්න ඕන. දෙක භාණ්ඩාගාරයට ධනය ගලාගෙන එන්න සලස්මක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ රුපියල් අර්බුදයෙන් ගොඩ එන්න බෑ. ඒ නිසා මම කියන්නම් ෂණිකව අපි ගත යුතු ක්‍රියාමාර්ග කීපයක් තිබුණා. එක මම නැවත අවධාරණය කරන වංචා, දූෂණ, නාස්තිය නතර කිරීම සඳහා සලස්මක් ඇදිය යුතු තිබුණා. ඒ දේශපාලන වෙනසකින් තොරව අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඇති වී තිබෙන කඩාවැටීමකින් තොරව අපේ රටේ නව ආර්ථික වර්ධනය පිළිබඳ කිසිසේත්ම කල්පනා කරන්න එපා. අද අමාත්‍යවරයා අද වාඩි වෙන්නේ අද කීයක් හොයනවද කියන සංකල්පෙ මත නම් අමාත්‍යවරයා ව්‍යාපෘතියකට අවසර දෙන්නේ තමන්ට කොච්චර ප්‍රමාණයක් ලැබෙනවද කියන සාධකෙ මත නම් එහෙම තමයි නෙළුම් කුළුණු හැදෙන්නේ. එහෙම තමයි පෝට් සිටි හැදෙන්නේ. එහෙම තමයි හම්බන්තොට වරායවල් හැදෙන්නේ. එහෙම තමයි සමහර රේල් පාරවල් හදන්න කොන්ත්‍රාත් දුන්නේ අමාත්‍යවරයාට තමන්ට ලැබෙන කුට්ටියේ ප්‍රමාණය මත. ඒ සංකල්පය වෙනස් කරන්නට, ඒ සංස්කෘතිය වෙනස් කරන්න නැතුව අපේ රට ගොඩනැගීම සඳහා පදනම හදන්න බෑ. ඒ නිසා අපේ රට ගොඩනැගීමේ පළමු පදනම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම. ඒක කරන්න ඕන රණි කරන්නේ. දෙක ගරු මන්ත්‍රීතුමනි, ලෝකයේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ගත්තොත් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සෑම දිනම දහස් ගණනකින් වර්ධනය වෙන්නේ නැහැ. මිනිසුන්ගේ තමන්ගේ අවශ්‍යතාවයන් භාණ්ඩා, සේවා, ආහාර ලබා ගන්නවා. හැබැයි ලෝකයේ වර්ධනය වුණාට මොකද සිද්ධ වෙන්නේ? මිනිසුන් ලබා ගන්න අවශ්‍ය වෙන මාදිලි වෙනස් වෙනවා. භාණ්ඩ ලබා ගන්න මාදිලි වෙනස් වෙනවා. සේවා ලබා ගන්න මාදිලි වෙනස් වෙනවා. අවශ්‍යතා ඉඳ හිටති කීපයක් වෙනස් වෙනවා. හැබැයි මාදිලි වෙනස් වෙනවා. ඒ අලුත් මාදිලි නිර්මාණය වෙන්නේ මොන වගේද? අපි ආහාර ගන්නවා, එදත් ගන්නවා. හැබැයි අපි අද ආහාර මිලදී ගන්න මාදිලියත් ආහාරවල සංහිතිය ස්වභාවයත් වෙනස් වී තිබෙනවා. අපි සේවාවන් ලබා ගන්නවා. එදා අපි දුරකතරෙන්
ඇමතුමක් ගත්ත ආකාරය නෙමෙයි අද ඇමතුමක් ගන්න. සේවාවම වෙනස් වෙනවා. මේ බහණ්ඩා සේවා වෙළඳපොළේ මේ පරිවර්තන ඇති වෙන්නේ මොන වගේද? නව තාක්ෂණ නිසා නව උත්පා නව උත්පාදන ශේස්ත්‍රී. ඒ නිසා රටවල් ලෝකයේ මෑත කාලේ දියුණු වෙච්ච රාජ්‍යන් දෙස අපි හැරි බැලුවොත් මේ දියුණු වුණු රාජ්‍යයක් හැම පිටුපස්සෙම තියෙන්නේ ඔවු මොනතරම් ප්‍රමාණකින් නව පරීක්ෂණ සඳහා මුදල් වැය කරන්න සමත් වුණාද කියන සාධකය තමයි ගරු මන්ත්‍රීතුමනි වැදගත්. මම උදාහරණ කීපයක් දෙන්නම් ඔබතුමාට. ඔබතුමාට යම්මම උදාහරණ කීපයක් දෙන්නම්. ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි දන්නවා සමහර රටවල් එක්ක අපිට සංසන්දනයට යන්න බැරි වී. ඒත් මම ඔබතුමාට කියන්නම්. ලෝකේ පරීක්ෂණ සඳහා ආයෝජන මේ වන විට ඩොලර් ට්‍රිලියන 1.7ක් වැය කරන පරීක්ෂණ සඳහා. මේන් 80% ප්‍රධාන රටවල් පහක් ඇමරිකන් එක්සත් ජනපදය තමන්ගේ R&D සඳහා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සඳහා ඩොලර් බිලියන 689ක් වැය කරනවා. චීනය ඩොලර් බිලියන 581ක් වැය කරනවා. දකුණු කොරියාව ඩොලර් බිලියන 107ක් වැය කරනවා. ඉන්දියාව ඩොලර් බිලියන 65ක් වැය කරනවා. තායිවානය ඩොලර් බිලියන 32ක් වැය කරනවා. අපි ඇමරිකාව පැත්තකින් තියමු, චීනය පැත්තකින් තියමු. මෑත කාලේ සංවර්ධනය වුණු රටවල් ගැන අපිට තියෙන මතයක්. එක ගත්තොත් දකුණු කොරියාව, ඉන්දියාව, තායිවානය, තායිලන්තය, මලේසියාව. මේ රටවල් නව උත්පාදන දිශාවට පර්යේෂණ සහ සංවර්ධන ඒකාබද්ධව යා යුතු තිබෙනවා. මේක තමයි ලෝකේ නව වෙළඳපොළක් හදාගන්න පුළුවන්කම තිබෙන්නේ. අපි මොකද වුණේ? ලෝකේ නව තත්ත්වයක් නිර්මාණය වුණා. සෙලියුල ෆෝන් එක කියලා කියන්නේ ලෝකේ නව තත්ත්වයක්. අපි මේ මාකට් එකට යන්න බැරි වෙනවා. කොස්මෙටික් කියලා කියන්නේ ලෝකේ නව තත්ත්වයක්. ඒ වෙළඳපොළ ගන්න බැරි වෙනවා. ඒ වගේම අපි ගන්නවා චිත්‍රපට කර්මාන්ත කියන්නේ ලෝකේ නව තත්ත්වයක්. ඒ කර්මාන්තයට ප්‍රවිෂ්ඨ වෙරි වෙනවා. මියුසික් කර්මාන්ත කියන්නේ නව තත්ත්වයක්. ඒවට ප්‍රවිෂ්ඨ වෙන්න බැරි වෙනවා. ඒ නිසා ලෝකයේ ඇති වෙන නව වර්ධනය අපි තේරුම් ගන්න ඕන. ඒ නව වර්ධනයට අවශ්‍ය වෙන බහඬ සහ සේවා නිෂ්පාදනය කිරීම සඳහා අපි සැලැස්මක් හදන්න ඕන. අපේ පාලකයන්ට එහෙම සැලැස්මක් තිබුණේ නැහැ. අපේ පාලකයන් හැමදාම විශ්වාස කරා තේ රබර් පොල්. අපේ පාලකයන් කොච්චරද කියනවා නම් තේ රබර් පොල් පැරණි, තේ රබර් පොල් හා සමාන ලෙස මේ නායකයන් පැරණි. එනිසා ලෝකයේ ඇතිවෙන නව තත්ත්වයන් තේරුම් අරගෙන ඒකට අවශ්‍ය බහණ්ඩා සේවා වෙළඳපොළක් අත්පත් කර ගැනීම සඳහා සැලැස්මක් අපිට තිබුණා. මා උදාහරණයකට ගත්තොත් ඔබතුමාට කියන්න නැවතත් දකුණු කොරියාව තමන්ගේ ජාතික නිෂ්පාදනයේ 5%ක් වැය කරනවා රිසර්ච් සහ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා. තායිලන්තය 13%ක් වැය කරනවා. මැලේසියාව 1.5%ක් වැය කරනවා. ලංකාව 0.12%. අපි යනවනම් නව ලෝකයක් දැස යනවනම් මා දන්නව එක කාලයක් ලෝකෙ අපි ඉගෙනගෙන තිබෙනවා. ලෝකෙ එක කාලයක් තිබුණා ලොකු ආයුධ අයිතිකාරයා තමයි ලෝකෙ චණ්ඩියා කියලා. ඒක එක යුගයක දිවරයි. ඊළඟ ලෝකෙ නිර්මාණය වුණා ගරු මන්ත්‍රීතුමනි විශාල මූල්‍ය අධිපත්‍යයක් දරන කෙනා. එස් විසානක මන්ත්‍රීතුමා දන්නව ඇති. මූල්‍ය ආධිපත්‍යයක් දරන කෙනා තමයි ලෝකෙ චණ්ඩියා කියලා කිව්වා. මම කියන අද ලෝකෙ චණ්ඩියා තාක්ෂණ ආධිපත්‍ය දරන කෙනා. අද නව තාක්ෂණය මොනතරම් ප්‍රමාණකින් හොයාගන්න සමත්ද? එයා තමයි ලෝකේ ශක්තිමත් ආර්ථික උරුමකම් කියන්නේ. ඒ නිසා ලෝකේ හැම තැනම R&D සඳහා විශාල වේශීර්ෂයක් දරනවා. රාජ්‍යංශ පෞද්ගලිකංශ ඒකාබද්ධ. හැබැයි අපි මොකද කළත් රාජ්‍යංශ පෞද්ගලිකංශ මුළු එකතු කරත් අපේ තියෙන ලංකාව 0.12 සාධාරණේ. ඒ නිසා අපි කොහෙද? අපි කොස්යවල, පොල්යවල, තැඹිලියවල අපිට ලෝකේ ආර්ථික අල්ලගන්න පුළුවන්. ඒවා පෙරණි. එහෙනම් ලෝකේ නව දිශාවකට යනවා නම් R&D වලට මේට වඩා ප්‍රතිපාදන වෙන් කරලා ඒ සඳහා දැන්ට තියෙන පරිශ්‍රණ ආයතන ගණනාව ඒවා ඒකාබද්ධ කරලා ජාතික සැලැස්මකට අපි ලෝකේ සේවාවන්ගේ මොන පංගුද අත්පත් කරගන්න සැලසුම් කරන්නේ? අපි ලෝකේ බහණ්ඩවල මොන ශේෂ්ත්‍රද අත්පත් කරගන්න සැලසුම් කරන්නේ? අපේ රටේ මොන ශේෂ්ත්‍රද අපි කාර්යක්ෂමතාවය ගේන්නේ? මම උදාහරණයක් කියන්න ගරු මන්ත්‍රීතුමනි. මම හිතන අපේ රටේ දේශීය වෙදකම් පිළිබඳ නව පරිශ්‍රණයක් අවශ්‍යයි. ලෝකේ ක්‍රමානුකූලව මේ රසායනික බෙහෙත් එක්ක තිබුණු ගනුදෙනු ක්‍රමානුකූලව අඩු වෙමින් තිබෙනවා. ලෝකේ ප්‍රවණතාවයක් වෙනවා. සමහර තැන්වල ඔවුන් ඉන්ජෙක්ෂන් ගහන්නේ නැහැ. සමහර තැන්වල බෙහෙත් බොන්නේ නැහැ. ඒ බටහිර වෙදකමත් එක්ක ලොකු ප්‍රතිවිරෝධයක් ගොඩනැගෙමින් තියෙනවා. ඒ නිසා ලෝකයේ විශාල මාකට් එකක් ගොඩනැගෙමින් තියෙනවා දේශීය වෙදකම් එක. අපි හැබැයි මේ වංගෙඩිය කොටලා, මේ වණ්ඩුවෙන් තම්බලා, මේ හදන මේ ඒක මොකද්ද පොට්ටනිය තියන්න සුද්දගේ ඉන්න බෑ. ඒකට අපිට ලෝකේ අල්ලන්න බෑ. හැබැයි අපි නව පරිශ්‍රණයක් අරහා මේ දේශීය වෙදකම කොහොමද? ඉතින් නව පරිශ්‍රණයක් අපිට අවශ්‍යයි. එහෙම නැත්නම් එක තැන පල්වෙමින්
පැරණි ආර්ථිකයක් ගැනම කතා කරමින් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මම කියනවා නව උත්පාදන කෙරෙහි අපි වැඩි අවධානයක් යොමු කරලා අන්න එතරම් ලෝකේ පිම්මක් අපිට ගන්න ඕන. දකුණු කොරියාව ගත්තත්, තායිලන්ත ගත්තත්, මැලේසියාව ගත්තත්, අද ඉන්දියාව ගත්තත් ඔවුන් මේ සංවර්ධනයේ පිම්ම අරගෙන තිබෙන්නේ නව උත්පාදන, නව තාක්ෂණය අත්පත් කර ගන්නා නව වර්ධනයන් හරහා තමයි ඔවුන් මේ පිම්ම ගත්තේ. අපි මේ පිම්මට සලසුම් හදන්න ඕන. දෙක විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ මා දැක්ක විවිධ යෝජනා කරනවා. හැබැයි බලශක්ති ක්ෂේත්‍රයේ පළමුව කළ යුතු දෙයක් තියෙනවා. එකක් අපේ කැලණි 37 එක ගැට ගහලා තියෙන විදුලි බල පද්ධතිය. මේ පද්ධතිය අපි තාම පාවිච්චි කරන්නේ සමහර ඒවා ඩීසල්, සමහර ඒවා දැවිතෙල්. අපි දන්නවා කෙරවල පිටියේ බලාගාරයේ දැවිතල විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි ඒක නැප්තා වලට කන්වර්ට් කරන්න පුළුවන් තාක්ෂණයත් එක්ක තමයි බලාගාරය හදලා තියෙන්නේ. සැප්තැම්බර් මාසේ තව බලාගාරයක් විවෘත කරනවා. ඒ බලාගාරයත් දැවිතලින් විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන් නැප්තා වලට කන්වර්ට් කරන්න පුළුවන්. නිකම් බැලුවොත් මේ කැලණිතිස්ස බලාගාර පද්ධතිය බැලුවොත් විදුලි බල මණ්ඩලයට අයිති කම්බයින් සර්කල් එක බැලුවොත් මෙගාවොට් 165ක් තියෙනවා. සොජිටාස් කම්බයින් සර්කල් බැලුවොත් මිලියන් මේ මෙගාවොට් 165ක් තියෙනවා. පර්ණ ගෑස් බලාගාරයේ මෙගාවොට් 195ක් තියෙනවා. එතන තියෙනවා කැලණිතිස්ස පද්ධතියේ මෙගාවොට් 525ක් තියෙනවා. ඒ වගේම 2019 සිට දෙවර ටෙන්ඩර් අවලංගු කර අලුත් ගෑස් බලාගාරයේ එතන මෙගාවොට් 130ක් තියෙනවා. මුළු එකතේ ගත්තොත් 655ක් එතන තියෙනවා. ඊට අමතරව 350ක් එනවා, 300ක් එනවා කෙරවල පිටියේ. අලුත් එකෙන් 350ක් එනවා. මේ ඔක්කොම ගත්තාම 1200කට ආසන්න විදුලි බල පද්ධතියක් එතන අපි එක්කෝ ඩීසල් එක්කෝ දෙවිතෙල් වලින් හදනවා. දැන් මොකද්ද කරන්න ඕන? දැන් මම ඔබතුමාට කියන්නම්. සාමාන්‍යයෙන් ගත්තොත් මම හිතනවා දෙවිතෙල් වලින් විදුලි එකක් හදන්න රුපියල් 53කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ඩීසල් වලින් හදන්න රුපියල් 73ක් වෙනවා. සමහර බලාගාරවල ඩීසල් වලින් හදන්න රුපියල් 110ක් වෙනවා. ඒ නිසා මෙතන ඉක්මනින්ම කන්වර්ට් කරන්න තිබුණා අපිට පරිවර්තනය කරන්න තිබුණා LNG බලාගාරවලට. මේ පද්ධතියම LNG බලාගාරවලට පරිවර්තනය කරන්න පුළුවන්. එතන මෙගාවොට් 1000කට වඩා වැඩි විදුලි පද්ධති ධාරිතාවක් තිබෙනවා. ඒ ධාරිතාව අපි සමත් වුණොත් LNG වලට පරිවර්තනය කරන්න. අද LNG මිලත් එක බැලුවොත් විදුලි ඒකකයක් රුපියල් 28ක් 30ක් අතර අපිට උත්පාදනය කරගන්න පුළුවන්. අද අපේ ඩීසල් වලින් 110ට, දෙවිතෙල් වලින් 73ට, ගල්ලංගරෝ රුපියල් 40 ගන්නකට, විදුලි ජල විදුලියෙන් රුපියල් 4කට වගේ එකක හදලා මුළු එක බැලුවොත් ඇවරේජ් රුපියල් 31ක් වටන යුනිට් එකකට. ඒකකේට. හැබැයි මේ යුනිට් එකේ අගේ අපිට අඩු කරගන්න පුළුවන්. මෙතන තියෙන අපිට 1000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන LNG වලට පරිවර්තනය කරන්න. ආණ්ඩුව ටෙන්ඩර් කැඳවනවා, කැන්සල් කරනවා, Tamanට ඕන කෙනෙක් හොයා ගන්නවා, ආයෙ ෆයිල් එක වහනවා. 2011 ඉඳන් මේ වැඩේ කරමින් තිනවා. එතෙන්ට අපි කොහේ වෙයිල එකන යෝජනාව. කොහොමද මේ ඩීසල් දා දෙවිතෙල් වලින් තියෙන මෙතන පරිවර්තන කරන්නේ බලශක්ති අර්බුදයට උත්තරය. ඊළඟ රු මන්ත්‍රීතුමා අපි කල්පනා කරලා බලන්න ඕන. දැන් මේ සෝලා පවර් පිළිබඳ ලොකු සාකච්ඡාවක් ඇවිල්ලා තිනවා. සූර්යා වලින් බලශක්ති උත්පාදනය. ගරු මන්ත්‍රීතුමා සාමාන්‍යයෙන් ගත්තොත් මෙගාවොට් එකක් හදන්න අක්කර 3කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍යයි. දැන් ගත්තොත් සම්පූර්ණ වල මෙගාවොට් 137යි බලාගාරය, අක්කර 450කට ආසන්න ප්‍රමාණයක් අපි දෙනවා. එතන අලිමංකඩකුත් එන ඔක්කොම සාමාන්‍ය බැලුවොත් මෙගාවොට් එකට අක්කර 3ක් ඕන. අපි කල්පනා කරන අපි කුඩා දූපතක් වර්ග කිලෝමීටර් 65,610ක් තියෙන රටක් අපි සූර්ය බලය හදන්න ඕන ෆාම් ලෙසද කල්පනා කළ බලන්න. මම හිතන ඒ පිළිබඳ අපි සාකච්ඡාවක් අවශ්‍යයි. අපේ අක්කර තුන දීර්ඝ කාලින ලෙස අපි යටපත් කරන්න ඕනද මෙගාවොට් එකක් නිෂ්පාදනය කරන්න. දැන්ට විදුලි බල මණ්ඩලය සමීක්ෂණය කරලා තිබෙනවා. තමන්ගේ තිබෙන සම්ප්‍රේෂණ පද්ධතියට ඔරොත්තු දෙන්න පුළුවන්. ඊට වඩා ඔරොත්තු නොදෙන තම තැන් තියෙනවා. හැබැයි දැනට ඉල්ලලා තියෙන සම්ප්‍රේෂණ පද්ධතියට ඔරොත්තු දෙන්න පුළුවන් මෙගාවොට් 1000ක් වහලවල මත අහි කරන්න පුළුවන් සූර්ය පැනල. හැබැයි අතන මෙගාවොට් 137ක් ගන්න අපි අක්කර 450ක් යට කරනවා. හැබැයි දැනට ඉදි කරලා තියෙන බිල්ඩින් වල සම්ප්‍රේෂණ පද්ධතියේ ධාරිතාව වැඩි කරන්නත් ඇතුව එතන මෙගාවොට් 1000ක ධාරිතාවක් තියෙනවා. අන්නේ මෙගාවොට් 1000ක ධාරිතාව අපි සම්පූර්ණ කරගන්න පුළුවන් නම් අපිට අද මේ විදුලි බල ශේෂ්ත්‍රය අපි මුණු දිලා තියෙන ගැටලුවට විසඳුම් මෙහි විය හැකි. ඒ වගේම කාලාන්තරයේ තිස්සේ අපේ තෙල් සහ ගෑස් පිළිබඳව සමීක්ෂණ ගියා. 3D සමීක්ෂණ කරලා තිබුණා. සමහර ඒ වගේ ගෑස් තියෙන බව හඳුනාගෙන තිබෙනවා. හැබැයි ගෑස් වල කුඩා කුඩා සංවිතීය ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි අපි පරීක්ෂණ දියත් කරන්න ඕන. එක සතයක් වැය කරන්නේ නැහැ. අපේ මේ තෙල් සහ ගෑස් පිළිබඳ නැවත සමීක්ෂණ දියත් කරන්නත්
diat kalat ini samiksan, awasan kalat ini samiksan pelibadan petipalas sakat cakaran. Ini saperat awasnya, api halu tarik ke mawat agen kalpana karan. Ini balasakti sestre pelibadan itu apulul sakat cakara, balasakti sestre api muno diti bina getluat disinuhan nuna. Balasakti sestre muno diti bina getluat signo paketer petrol set desi panah dina manusia bina mukadam antri tuma. Petrol set desi panah, api nengah dadli mundalal tikewo dagan dekala dagani, mummy ke, dammi ke tikewo dammi kat dagani. Hari China samagama genon tel petrol set me petrol set desi apa naga telu kuna na rupiah lolin telu kuna dolar lolin genian na me hari sara lah muka demi ini aurud deka kena kangun gena telu lolin dolar genian ni utcerai ini pasi genian ama unnoy ketikalan lah abit ameka geni hebe wak kisi set ma pe ayojan engho balasakti sestri tutur nevi eva gen punar insa manna arami winpa wagen ma me atak diye pelibadi wisesat ma atme kalau hukiu apit Gigawatt panas saya kata, besar permainan kita dari tawas sahita, apitnya wind power, sulan balik, vidul ini sepadan ni kerana pelan dari tawak kapit itu mana arme saha punering mulu. Itu nama kata ini, eh vidul dari tawak apitnya ready, ekter itu vidulnya kapit awas ini nih. Ini sahpi vidulnya apa naya pelibat dah kalpana kerana, itu sakit tawak hati bina, itu belanda pelak nirmana kerana katanya, nawa samagam meke eka abad tawak ini paksapati. Mukut Viduli hadal apit polewi kunan dadbe, Viduli hadal container role awan dadbe, Viduli hadal apit awan dwine rehen padat ya kara, ini sapit awalakkan na beri vidya tama hasil lesi raja ni kapi epi lomadekan ketawi ketawi. Ikan apa paksa pati? Menteri tuan minit dek hari tu. Oh, me balas sakti seistri tu utra kawashe. Ilang, api me arti ke wardane kara napadan ten dekak mangkian diwar karmanti. Ada garu menteri tu me bo hela balan. Diwar padesila bahudane yatra siira panahak muntah tewan ini. Me milat telgahala, me milat baduwar agan. Bahudin yatra apa? Yavala allahna malu toke gina hawa ma yatra apa? Padui. Insa apirate nispadane wedikar gatto titray bahanda gare rupiah lar budi utrekin. Apirate nispadane wedikar gatto titray dollar lar budi utrekin. Insa ratawage nida ratawage hatapas kunekat visala mahamudat tino. Hebe api muka dekalat ibinne saman atagunekat. Atagunekat wedi mudat tibino. Api muka dekalat ibinne ratawage atagunekat wedi mudat tibat. Eh muda malu sampat ni lagan beru bahudin yatra gal kerlati bino. Ayeh beli ikni yojana wat tiada ti bino. Me gal kerlati na bahudin yatra ti kohon da muda ti aban. Eh masalah sama kohun dre. Ila ka kuskarma anti. Mau betul mar kian nam. Api api rata ni spadne pilihan selakil lak kerna nam. Kuskarma anti meit wada selakil ita bajane kali itu ses terakit ti bino. Api takshne bija walin. Api kuskarma anti wisala pasubaya makinno. Eni sama kaling kiwekat teka sambandai. Nawa parreshen ansaha. Nawa dewa lhara api, api kuskarma anti nawa sangwardhan katpat kargati. Ma udaharane ketikian. Vi gatot garu mantri tumani, api hektare kata hambeinne ton 4.3. Japane ton 4.2. Api miris gatot, api hektare kata ton 5.5. India we 8.4. China 22.1. Japane 44. Api 5.5 hektare kata amu miris sambeinne. Artapal gatot, apa hektare kat ton dah hatra itu sampahai. India api visituna itu sampahatai. Jepane tihai, apa yang tenne muka dikaran ni. Apa lokulu nu gatot, apa hektare kat ton pahai itu sampahatai. Jepane hatal isam awasan karno. Ini sama muka dilatih bin. Api apa rata kuskar mante paladai tau, wedi kerjanya mesti sendiras mak awasai. Awasan awasin gatot. Apa biji jalan dapat visal sekarang betlatih bin. Ada gatot, ni de, api Wamba tu atau insir visi ka kana nekarno, bonci insir tisata kana nekarno, banda ka insir tisuna kana nekarno, vetakal insir panaspa kana nekarno, malu insir panasaya kana nekarno, rabu insir hetaka kana nekarno, takkali biji insir hetetuna kana nekarno, pipinya biji insir hetata kana nekarno, wattaka biji insir anuhatra kana nekarno, muka dilatih. Api me api hitanu manam, me wartu upaya marga venuata, api rata bahanda sa seva nispadane mata padanang vechi nama wartu upaya marga tiyannanam. Maa kiyanne perni ter robar pol mata nevei Nama taakshane nama vilanda pola loke yetivina nama tattvayam Vilanda pola viyurthamina pramanayam taakshane yetivina vardhane Messiyal ukkaha gattu nava aarthika salasungana parivartane kirimungu torava Bahandagare rupiyal hambi nitne ratadula hambi nitne Garu mantritmani Bhoomi stuti